ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාම මම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එක වෙත. අපි ඇවිල්ලා දැන් අවුරුදු 2කට කලින් සේවක පාරිතෝෂිතය ඒ කියන්නේ gratuity ගැන වීඩියෝ එකක් කරා. මේ වීඩියෝව ආසන්න වශයෙන් 21000කටත් වැඩි පිරිසක් නරඹලා තියෙනවා. මේ වීඩියෝ එක නරඹලා ගොඩාක් කට්ටිය comments වලින් ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. අද මේ වීඩියෝ එකේ වැඩිපුරම අහලා තිබුණු ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි gratuity එක ලබා ගන්න සුදුසුකම් ලබන්නේ කවුද කියලා. ඒ කියන්නේ එක්කෙනෙක්ට ඇලා gratuity එක ලැබෙනවා නම් එයා ඉටු කරන්න ඕන කොන්දේසි මොනවද කියන එක. ඒකේ පළවෙනි කොන්දේසිය තමයි ඒ සේවකයා ඒ කියන ආයතනයේ අවුරුදු 5ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. එතකොට මේකට ප්‍රොබේෂන් එකක් අයිති වෙනවා. ප්‍රොබේෂන් එක ඉඳලාම තමයි මේ සේවා කාලය ගණනය කරන්නේ. ඒ වගේම ඒ ආයතනයේ පහුගිය අවුරුද්දක කාලය තුල ඒ කියන්නේ මාස 12ක කාලය තුල සේවකයන් 15කට වැඩි පිරිසක් වැඩ කරලා තියෙන්න ඕනේ. එම තුන්වෙනි කොන්දේසිය තමයි මේ සේවකයා දායකත්ව නොවන විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්න හොඳ නැහැ. මේ කාරණා තුනම සම්පූර්ණ වෙනවා නම් මේ සේවකයාට gratuity එක ලැබෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පොඩි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මොකද්ද මේ දායකත්ව නොවන කියන එකෙන් තේරුම කියලා. දැන් දායකත්ව විශ්‍රාම අරමුදලක් කියන්නේ දැන් උදාහරණයක් විදිහට EPF එක තියෙනවනේ. මේ EPF එකට සේවකයාත් contribute කරනවා ආයතනයත් contribute කරනවා. එතකොට මේක දායකත්ව විශ්‍රාම අරමුදලක්. හැබැයි ඕගොල්ලෝ දන්නවා රාජ්‍ය සේවයේ ඉන්න අයට ඇවිල්ලා විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මේකට ඒගොල්ලෝ කිසිම අවස්ථාවක ඒගොල්ලන්ගේ පඩියෙන් කිසිම amount එකක් කැපිලා යන්නේ නැහැ. මේක ඒගොල්ලෝ විශ්‍රාම ගියාට පස්සේ ඒගොල්ලෝ මැරෙන තුරු ඒගොල්ලෝ මැරුණට පස්සේ ඒගොල්ලන්ගේ wife හෝ husband ට ඒ වගේම ඒගොල්ලන්ගේ දරුවන් වයස 18 වෙනකම්ම ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුපක් ගෙවනවා. මේකට ඒගොල්ලෝ කිසිම අවස්ථාවක ඒගොල්ලන්ගේ පඩියෙන් contribution එකක් කරන්නේ නැහැ. සෝ දායකත්ව කියලා කියන්නේ ඇවිල්ලා සේවකයක් කන්ට්‍රිබියුට් කරනවා ආයතනයක් කන්ට්‍රිබියුට් කරනවා. දායකත්ව නොවන කියන එකේ තේරුම ඇවිල්ලා සේවකයා කන්ට්‍රිබියුට් කරන්නේ නැහැ. හැබැයි ආයතනය කන්ට්‍රිබියුට් කරලා කන්ටිනියස්ලි ගෙවෙනවා. එතකොට කිසියම් අවස්ථාවක ඇවිල්ලා ආයතනය විතරක් කන්ට්‍රිබියුට් කරලා ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් ලැබෙනවා නම් ඒගොල්ලන්ට gratuity එක ලැබෙන්නේ නැහැ. ළඟට වැඩියෙන්ම අහපු ප්‍රශ්නේ තමයි gratuity එක සේවෙන් අයින් වෙලා කොච්චර කාලයක් ඇතුළත ගෙවන්න ඕනේ කියලා. දැන් gratuity law එකේ නම් සඳහන් වෙන්නේ සේවකයාවිල්ලා resign වෙලා දවස් 30ක් ඇතුළත ඒ සේවකයාට මේ gratuity එක ගෙවන්න ඕනේ කියන එක. ඒක තමයි rule එක. So ආයතනයක් ඇවිල්ලා දවස් 30ක් ඇතුළත මේක ගෙවන්නේ නැත්තම් ඒක වැරද්දක්. තුන්වෙනි ප්‍රශ්නේ තමයි රජයේ සේවකයන්ටත් මේ gratuity එක ලැබෙනවාද කියන එක. ඒකට උත්තරේ තමයි සාමාන්‍ය රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඒකට ඒගොල්ලෝ කිසිම කන්ට්‍රිබියුෂන් එකක් කරන්නේ නැහැ. නමුත් ආණ්ඩුවෙන් ඒගොල්ලෝ විශ්‍රාම ගියාට පස්සේ කන්ටිනියස්ලිම ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් ගෙවනවා. එතකොට මේ නිසා ඒගොල්ලන්ට gratuity එක සේවක පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. ඊළඟට වැඩියෙන්ම අහපු ප්‍රශ්නයක් තමයි ගොඩක් අය කියලා තිබුණා ඒගොල්ලෝ අවුරුදු 5කට වැඩිය සේවය කරා නමුත් ඒගොල්ලන්ගේ ආයතනෙන් ඒගොල්ලන්ට gratuity එක ගෙව්වේ නැහැ කියලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔගොල්ලෝ මුලින්ම ආයතනයේ human resources ඒ කියන්නේ මානව සම්පත් හැන්ඩල් කරන කට්ටියක් ඉන්නවනේ ඔෆිසර්ස්ලා ඒගොල්ලන්ත් එක්ක මුලින්ම කතා කරලා බලන්න ඇයි ඔගොල්ලන්ට gratuity එක ගෙව්වේ නැත්තේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලන්ට කියයි ඕකේ අපි gratuity ගෙවනවා. ගෙවන්නේ නැත්තම් මේ කාරණා නිසා තමයි අපි ඔයගොල්ලන්ට gratuity ගෙවන්නේ නැත්තේ කියලා. දැන් අපි හිතමුකෝ ඔයගොල්ලන්ට මෙතනනුත් කිසිම success එකක් ලැබුණේ නැහැ කියලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඔයගොල්ලන්ගේ ආයතනයේ පහුගිය මාස 12ක කාලය තුල සේවකයන් 15කට වැඩිය හිටියා කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට අඛණ්ඩව අවුරුදු 5ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවද කියලාත් බලන්න. ඉතින් මේවා ඔක්කොම ඔයගොල්ලෝ කම්ප්ලීට් කරලා තියලත් ඔයගලන්ට ඇවිල්ලා gratuity ගෙවන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගලන්ට ළඟම තියෙන labor department එකේ ඔෆිස් එකේ ගිහිල්ලා කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්. මේ ආයතනයේ මං මේ වගේ සුදුසුකම් සපුරලා තිබිලත් මට තාම gratuity එක ගෙව්වේ නැහැ කියලා. ඒතකොට මේ කම්ප්ලේන් කරන එක ඇවිල්ලා ඔයගලන්ට online උත් කරන්න පුළුවන්. ඒකේ link එක මම description එකේ දාන්නම්. ඉතින් මම හිතනවා gratuity එක සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක්ට තිබුණ ප්‍රශ්න කිහිපයකටම
උත්තර මම ලබා දුන්නා කියලා. ඉතින් මේ වගේ තවත් දැනුම ගෙනෙන වීඩියෝවකින් ඔබ හමු වෙනතුරු සුබ දවසක්. Stay safe.